ලස්සන බබෙක් ඕන නම් මෙන්න මේ දේවල් කරන්න. හැම අම්ම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ට ලැබෙන්න ඉන්න දරුවා ලස්සන බබෙක් වෙන එක. ඉතින් ලස්සන බබෙක් බලාපොරොත්තු වෙන හැම අම්ම කෙනෙක්ටම ලස්සන බබෙක් හදාගන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්නයි අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ලස්සන බබෙක් එහෙමත් නැත්නම් ලස්සන වෙන්න ගර්භණී සමයේදී ඔයා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම ගර්භණී සමයේදී ඔයා කරන කියන දේවල් ඔයා කන බොන දේවල් ගොඩක් බලපානවා ඔයාගේ බබාට. ගොඩක් මිත්‍යා මත අහලා ඇති ඔයාලගේ බබා ලස්සන වෙන්න සමහර දේවල් ඔයාට කන්න කියනවා සමහර දේවල් ඔයාට කන්න එපා කියනවා. උදාහරණයක් විදිහට බණ්ඩක් කන්න එපා ඔයාගේ බබා කෙට්ටු වෙනවා කියලා. ගස් ලැබු ගොඩක් කන්න ඔයාගේ බබා සුදු පාට වෙයි. මෙන්න මේ වගේ මිත්‍යා මත. ඉතින් මේ හැම මිත්‍යාවකටම වඩා ලස්සන බබෙක් හම්බෙන්න ගර්භණී සමයේදී ඔයා කළ යුතු දේවල් අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ හැම මිත්‍යාවකටම වඩා ලස්සන බබෙක් හම්බෙන්න ගර්භණී සමයේදී ඔයා කළ යුතු දේවල් අපිට මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. නැවුම් පළතුරු සහ එළවලු බහුල ආහාර වේලක් ගැනීම. ඔයත් ලස්සන බබෙක් බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් නම් ඔයා ඔයාගේ ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර වේලක් එකතු කරගන්න ඕනේ. අඹ, පැපොල්, දොඩම්, කෙසෙල්, කොමඩු, තැඹිලි වගේ පළතුරු අනිවාර්යම ආහාර වේලට එකතු කරගන්න ඕනේ. මුගුරු වැන්න, කතුරු මුරුංගා, නිවිති වැනි පලා වර්ග වගේම පිපිඤ්ඤා, වට්ටක්කා, කැරට්, තක්කලි වැනි එළවලු වර්ග සහ ඇට වර්ග ආහාරයට ගැනීමද ඔයාට ලස්සන බබෙක් හම්බෙන්න ගොඩක් උපකාරී වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. වතුර ගොඩක් බොන්න. ශරීරය හොඳින් ක්‍රියා කරන්න ශරීරයට ප්‍රමාණවත් ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ කුසේ ඉන්න දරුවාටත් ජලය අවශ්‍යම වෙන දෙයක්. දිනකට වතුර ලීටර් 2ක් හෝ වතුර වීදුරු 8ක් පානය කරන්න කියලා තමයි වෛද්‍යවරුන්ගේ නිර්දේශය. ඔයා ගන්න දියර ප්‍රමාණය ඔයාගේ හැමට අස්ටි වලට සහ ඔයා වගේම ඔයාගේ බබාගේ සෞඛ්‍යයටත් ගොඩක් බලපානවා කිව්වොත් නිවැරදි. ඉතින් ඔයා ලස්සන දරුවෙක් බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් නම් අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නත් අමතක කරන්න එපා. මධ්‍යස්ථ ලෙස ව්‍යායාම ලබා ගන්න. ඔබ මේ වෙනකොට සායනයට සහභාගී වෙන කෙනෙක් නිසා ඔයා දන්නවා ඇති සායනයෙන් ලබා දුන්න පොතේ එහෙමත් නැත්නම් පත්‍රිකාවේ ඔයාට කරන්න දීලා තියෙන ව්‍යායාම ගැන. ඉතින් මේ ගර්භණී සමයේදී නිරෝගීව සිටීමට මෙම ව්‍යායාම ගොඩක් උදව් වෙනවා ඔයාට. ඔයා ව්‍යායාම කරන අතරතුර විවේකයක් ලබා ගැනීම ඔයාට අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. ඔයා ලස්සන දරුවෙක් බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් නම් ඔයාට කරන්න ඕන දේවල් අතරට ව්‍යායාමත් එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. පරිසරයේ පිරිසිදුව තබා ගන්න. පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාමෙන් ලෙඩ රෝග හා ආසාදන වලින් තොර ගර්භණී කාලයක් ඔයාට ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම වගේම හොඳින් වාතාශ්‍රය අතිතරක නිදාගන්න එකත් ඉතාමත් වැදගත්. ගෙවත්ත පිරිසිදුව තබා ගැනීම මගින් මදුරුවන් සහ වෙනත් කෘමීන් පැතිරීම් වළක්වා ගන්න උදව් වෙනවා වගේම ඔයාගේ සමීප ආරක්ෂාව ඔයාට ලස්සන දරුවෙක් ලැබෙන්න ගොඩක් උදව් වෙනවා. නිසි වේලාවට සායන වලට සහභාගී වීම. ඔයා අනිවාර්යයෙන්ම මේ වෙනකොට සායනයකට ලියාපදිංචි වෙලා ඒකට සහභාගී වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් සායනයේ මගින් ඔයාට නිසි වේලාවට අවශ්‍ය දැනුම ලබා දෙනවා වගේම ඔයාගේ දරුවාගේ දෛනික වර්ධනයේ පරීක්ෂා කිරීම මගින් නිරෝගිමත් ලස්සන දරුවෙක් ලබන්න ඔයාට වාසනාව තියෙනවා. අපි මේ කලින් කතා කරපු දේවල් අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් වගේම ලස්සන දරුවෙක් ලැබෙන්න ඉන්න ඔයාලා නොකළ යුතු දේවලුත් තියෙනවා. ඒවා කැටියෙන් සඳහන් කරනවා නම් දුම්පානය කිරීම, මත්පැන් පානය කිරීම, මානසික ආතතියට පත්වීම, අධික ලෙස ආහාර ගැනීම මේවා අතර විශේෂ තැනක් ගන්නවා. කොහොම වුණත් අපිත් එක්ක ඉන්න අම්මලා හැමෝටම සුබපතනවා ඔයාලා හැමෝටම නිරෝගිමත් ලස්සන වාසනාවන්ත දරුවෝ පතක් ලැබෙන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.